Kamai! Welcome or welcome back to my YouTube channel! හිතුණා මම වෙනදට කරන දේ vlog එක පොඩි වෙනස් විදිහකට කරන්න. මම දන්නේ නැහැ මට මේ අයිඩියා එක කොහොම ආවද කියලා. කොහොම හරි අද මම දවසම ඉන්දියන් ගර්ල් කෙනෙක් වගේ තමයි ඉන්න හදන්නේ. ඔයගොල්ලෝ හිතනවා නම් why specifically India කියලා. මම අපේ ලංකාවේ කල්චර් එකට පස්සේ වැඩිපුර මාස කල්චර් තමයි ඉන්දියන් කල්චර් එක. ඒගොල්ලෝගේ ඇඳුම්, ඊළඟට නැටුම්, කෑම මම මේ දවල් වලට හරීම කැමති. ඇත්තටම කිව්වොත් මට තිබ්බ පළවෙනිම YouTube channel එක මේක නෙමෙයි. මට මුලින්ම මම first year එකේදී පටන් ගත්ත YouTube channel එකක් තියෙනවා. ඒක dancing YouTube channel එකක්. ඒක ගොඩක්ම මේ තිබුණ මගේ Indian dance තමයි. 90% ඔක්කොම Indian dance තමයි තිබ්බේ. මම ඒ තරමට ඒවට හරිය ආසයි. ඔයගලන්ට දැනටමත් පේනවත් දන්නේ නැහැ මම පොඩ්ඩක් වෙනද ගෙදරට අඳින්නේ සාමාන්‍යයෙන් short එකයි t-shirt එකයිනේ. අද මම ඇඳලා ඉන්නේ පොඩ්ඩක් Indian විදියට. ඉන්න මම ඔයගලන්ට full outfit එක පෙන්නන්නම්. දැම්මම මගේ බ්‍රෙක්ෆස්ට් එක ගන්න යන්නේ මුලින්ම. හැබැයි අද අපිට හරිම ස්පෙෂල් බ්‍රෙක්ෆස්ට් එකක් තමයි තියෙන්නේ. එන්නක මම ඔයගොල්ලන්ට අද මගේ චැලෙන්ජ් එකත් එක්ක බ්‍රෙක්ෆස්ට් එක පෙන්නන්න. පළමුව හොඳට කිව්වා. අපේ අම්මා chicken උත් දාලා. බ්‍රෙක්ෆස්ට් අරගෙන ඉවර වෙලා ඊළඟට මට තිබුණා MCQ discussion එකට join වෙන්න. අද MCQ discussion එක තිබුණේ online. Guys, ඔයගොල්ලෝ ආස නැද්ද? අර Indian girls ලා ඔය ධනුෂ්ගේ films වල එහෙම අර තියෙන්නේ නිකන් අර මේ class යන campus යන girls ලා college යන girls ලා එහෙම අඳින්නේ අර simple kurta. අර ගොඩාක් works තියෙනව නෙමේ. අර ලස්සන simple kurta මං හරිම ආසයි outfit එකට. ඒක හරිම මන් දන්නේ හරිම girlish. හරිම girlish. හරිම ලස්සනයි. මම ආසයි. ඊළඟට ඇඳුම මොකද්ද මන් දන්නේ අහිංසක පාටක් පේනවා. මොකද ඇඳුම් වලින් අහිංසක වෙන්න බෑ තමයි. ඒ වුණාට ඒ ඇඳුමේ මාරම අහිංසක පාටක් තියෙනවා. මං හරි මාසයි. හිහි. මම ගයිස් මේ දවස්වල දාපු vlogs එක ඕගලන්ට මම medical student කෙනෙක් කියලා තමත කියලා ඇති දැන්. අපිට පොඩි vacation වගේ කාලයක් තිබ්බේ. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් නිදහසේ හිටියේ වැඩ කරන ගමන. හැබැයි අපි දැන් ෆයිනල් ඉයර් එක පටන් ගත්තා. ඉතින් එතකොට ඊළඟට ඔයගලන්ට එන්නේ හරීම විසි ෆැකල්ටි ස්ටඩි vlogs ටයිප්. ගොඩාක් මෙඩිකේෂන් vlogs තමයි එන්නේ. හැබැයි ඒ හැම දෙයක්ම අපි දෙගොල්ලොත් එක්කම එකතු වෙලා සතුටින් කොහොම හරි මැනේජ් කරගමු. අද වීකෙන්ඩ් එකේ දවසක්. ඉතින් MCQ discussion කියන වෙලා අපි දෙන්න පොඩ්ඩක් එළියට යන්න හිතුවා. අපි අද ඩේට් එකක් යන්න තමයි හදන්නේ. හැබැයි අද ඩේට් එක ඉන්දියන් ඩේට් එකක්. ඉතින් මම ඉන්දියන් ඔට්ෆිට් එකක් මම ඇඳගත්තේ. හැබැයි මගේ ළඟ කුර්ත තියෙන මේ ඩෙනිම් කුර්ත එක විතරයි. ඉතින් මම ඒක ඇඳගත්තා. ඉන්නක ඔයගොල්ලන්ට ෆිට්ස් එකක් හදන්න. So guys, here's the outfit. ඩෙනිම් කුර්ත එකයි සුදු පාට වයිඩ් ලෙග් ට්‍රවුසර් එකයි. මම මාර මාසයි මේ විදියට අඳින්න. ඔයගොල්ලෝ මට ගොඩක් කලාවට කියනවා කොණ්ඩ පැත්තෙන් පීරන ලස්සන වෙයි කියලා. ඉතින් මම ඔයගොල්ලෝ කින්ද අහලා අද පොඩ්ඩක් කොණ්ඩ පැත්තෙන් පීරුවා. මේ ඊළඟට ජුවලරිස්. ජුවලරිස් කිව්වම ඉන්දියන් ගර්ල්ස්ලා දාන්නේ ජුම්කානේ. මේ දෙක නම් ජුම්කා නෙමෙයි මං හිතන්නේ. හැබැයි මේකත් පොඩ්ඩක් ඉන්දියන් ටයිප් ඉයරින්ග්ස් දෙකක්.
මම අද ජුවලරි සිල්වලින් තමයි දාන්න හිතුවේ. මොකද මේ සාමාන්‍ය මේ මොකද මගේ ස්කින් එකේ තියෙන්නේ වෝම් අන්ඩර්ටෝන් එකක්. එතකොට මට සාමාන්‍ය ගෝල්ඩ් එහෙම නැත්නම් රෝස් ගෝල්ඩ් ජුවලරිස් දැම්ම තමයි ලස්සන. හැබැයි අර නිල් පාට කියන සාමාන්‍ය කූල් වගේ කලර් එකක්නේ. එතකොට නිල් පාට වගේ අඳම සිල්ව දැම්ම පොඩ්ඩ ගැලපෙනවා. ඉතින් ඒ හින්දා මට හිතුණා අද මගේ සිල්වර් ජුවලරිස් දාන්න. බලන්නකො ලස්සනද කියලා, ඔයාලා කැමතිද කියලා. මගේ කන් දෙකේ එක කරාපු හිලක් ලොකුම ලොකුයි ටිකක්. ඒකට හේතුව චූටි කාලේ බැඩ්මින්ටන් ගහද්දී මගේ කනේ ඉරින් එක අර නෙට් එකේ පැටලින් කන ඉරුණා. ඔකලද මට කියන්න එපා, ඉන්දියන් ගර්ල් කෙනෙකුනම මේ වලලු දාන්න ඕනි කියලා. මං වලලු දානවා අද රෑට. මම ඔගලන්ට මේකප් ටියුටෝරියල් එකක් කරෙත් නැහැ, ගෙට් රෙඩි විත් මේකප් කරෙත් නැහැ. හේතුව මම අද රෑටත් ලැස්ති වෙනවා. ඉතින් එතකොට මට පුළුවන් වුණොත් මම ඒක ඔගලොත් එක්ක ඉදලාවට ෂෙයා කරගන්න. Guys, I have a pot to do. මං අර අවසන්න පොට්ටුව තියාගත්තා. මට පුරුදු නෑ මෙහෙම එළියට ගිහිල්ලා. So I feel like it's too much. මං කොහොමත් මේක දාගෙන යන්නේ. හැබැයි අර අවසන්න පොඩ්ඩක් මේක දාගෙන යනවා. ඊට පස්සේ මෙයාව මව ගන්න තමන් ආස කරන දෙක්කුත් මට අරගෙන ඇවිල්ලා. ගයිස් මම මේ කොරියන් ඩ්‍රාමෙන් එක කොහෙවත් දැකලා නැහැ මිට කලින්. මයි හාර්ට් ඉස් ෆුල් ගයිස්. අපි එක හදලා බලමු පස්සේ වෙලාවක. මෙයාටත් මං කිව්ව පොඩ්ඩක් ඉන්ඩියන් විදියට ඇඳගෙන එන්න කියලා. මං අද මෙහෙම බ්ලොග් එකක් කරනවා කියලා. හි ලුක්ස් සෝ ඉන්ඩියන්. දෙන ගයිස් අද කොම ජාතිවල ඉන්ඩියන් සින්දු ඇහුවා. කිසි සබන් වේ වෝ ලෆ්ස් හි නහි කි ජින් මෙ තුම් හො කි තුම් බතා සකු මර කහු තුම් සාහසි. අපි ඉන්ඩියන් විදියට ඇඳලා ඊට පස්සේ ඉන්ඩියන් සින්දුම හාහා එද්දි අපි දෙන්නට නිකන් දැනුනේ අපි දෙන්න නිකන් මේ බොලිවුඩ් ෆිල්ම් එකකට ගියා වගේ. දවසිවරෙද්දි ඊට පස්සේ අපි ලඟුණා අපේ අද ලන්ච් ස්පොට් එකට. මෙතන තාම අර ඉන්ඩියන් වයිබ් එක තවත් ඇඩි වුණා. And here's the menu. අපි අද ආවේ චෝලා එකට. අපි කලිනුත් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝගේ කෑම ඇත්තටම හරිම රසයි. මගයා තෙරේ තොරප්පා රප්පා මෑනු තුූ මිලයා ජගලගදා මැහකා 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 ගුල්ෂනහා කෙලයා සුනුමාහි සුනුවේරාජා ආජාවුණු දැරිතේ ආජා තෙරේ මැ ගරහැ ජානාජාජා තේරේලේ සබ මැ ඡඩයා සඟ තෙරේ මේ තාජානා. අපි අද බෙවරේජස් වලටත් ගියේ ඉන්ඩියන් බෙවරේජස් වලට. මේ තියෙන මැංගෝ ලැසි එකක්. ඊළඟට අපි කන්න ගත්තේ බිරියානි දෙකක්. මේගොල්ලන්ගේ බිරියානි හරිම රහයි. මේ චූටි පොට් එකක් වගේ පෙවුණාට ඒකේ ඇත්තටම හොඳ පෝෂන් එකක් තියෙනවා ළමයි. මේ තියෙන්නේ මටන් එක, මේ තියෙන්නේ මේ
චිකන් බිරියානි එක. මටන් බිරියානික තමයි ගොඩාක්ම රස. Guys, I feel super Indian. මං කොහොමත් ගයිස් බිරියානි වලට මාරම මාර ආසයි. ඒකනේ අර මූඩ් ෆික්ස් කරන්න පුළුවන් කෑමක් වගේ. හැඳි අරපුත් එක ගන්න බෑ ළමයි මේ බිරියානික හොඳට අනාගෙන ගන්න ඕනේ. ඉතින් මම ඒ දෙක පැත්තකින් තියලා හොඳට අනාගෙන ගන්න තමයි හදන්නේ. හොඳ ඉන්දියන් ඉදියට. දැන් මම කැමතිම බිරියානි කන්නනේ. ඕගොල්ලෝ ඉන්දියන් කැම වලින් කන්න කැමතිම මොකක්ද කියලා මට පොඩ්ඩක් කියන්න. මොන හරි අලුත් දෙයක් තිබ්බොත් මට තාස හිතේ ට්‍රයි කරලා බලන්න. සහ ඔගලන්ට පුළුවන් නම් මට පොඩ්ඩක් කියන්න, ඔගොල්ලෝ දන්නවා නම් තව හොඳ ඉන්දියන් රෙස්ටොරන්ට්ස් තියෙනවා නම්. අපි දැනට ට්‍රයි කරලා තියෙන්නේ චෝලා එකයි තලපක් කත්ති එකයි. ඔගලීට අමතර මොන හරි හොඳ රස කඩයක් දන්නවා නම් අනේ අපිට සජෙස්ට් කරන්න. Chicken biryani. Sorry guys, not tandoori chicken. Chicken tikka biryani. මම ගයිස් මේක නිකන් චැලෙන්ජ් එකක් විදියට අද කරාට බ්ලොග් එක. I'm already in love with this part of their culture. Guys, this is your sign to go Daisy at least for one day. Guys, බලන්න මේ ඉස්සර සින්දු වල ලස්සන. Why India is not making this kind of music anymore? ගෙදරවා. හැබැයි අද අපිට රෑ අඳින වෙඩින් එකට. මං අද වෙඩින් එකට යන්නේ ඉන්දියන් විදියට ලස්සනම ලස්සන ලෙහෙංගයක් ඇඳලා. මම ඉක්මනට ඇඳගෙන එන්නම්. Guys, I'm really sorry. මම ඔයගලට get ready with me එකක් කරන්න හිටියේ මේකට. ඒ උඩට මේ අපේ ගෙදර කරන්ට් නැතුව තිබ්බ පැයක්. ඒ ගමන කරන්ට් ආපු ගමන් මම ටග් ගාලා ලෑස්තුනා හොඳටම පරක් වෙලා තියෙන හින්දා. නැත්තම් මම ඔයගලට ඒක කරන්න හිටියේ. So here's the look. මම ඔයගලන්ට full fit එකක් දෙන්නම්. අපි earrings දාගමු. මේ තියෙන මගේ earrings දෙක මම silver color දාන්න හිටියේ. මේ ඒවලාද ඊට පස්සේ මාකා තියෙනවා මේ pastel color earrings දෙක. ජුම්ක දෙක. මේ තියෙන්නේ මේක මෙතන pink, මෙතන pastel color වලින් ගිහපක. මේ මං කොමර අඳුර මේක දාලා කියලා හිතුව. जाने कैसे भाने तूने अक्कियों के डोर मन मेरा खिंचा चला आया तेरी ओर नजरों ने तेरी जुआ तू है जादू हुआ मैं खोंडे मम्मी में कराड में का गोडेला आती है ना स्प्रे करन दो ना मगल ने कल पे ना पड़ी फिचर का नैन में तो पेन ला मैं මෙහෙම ගහගෙන නම් හිටියේ දාඩියේ හින්දා ලයිට් නැත තිබ්බ කියලා මම ඔයගොල්ලෝ කිව්වා. කිම් කප් කප් තේනේ.
මේ ෆ්‍රන්ට් ලයින් එක හදන එක එක ක්‍රම තියෙනවා. මම මේක තමයි ගොඩ කාලයක් තිස්සේ කරන්නේ. මම මේ විදිහට කැමති. හැබැයි එක තියෙනනම් ස්ප්‍රේ කරන්න ඕනේ. මම ස්ප්‍රේ කරන්න දෙයක් කැමති නැහැ. මට හිතුණා අදත් ස්ප්‍රේ කරන්නේ නැහැ කියලා. So here's the look guys. ඔයගොල්ලෝ කැමතිද? ටිකක් වෙනස් තමයි. හැබැයි මම නම් හරිම ආසයි. And here's the feature. tere nazdikiyon ka fir tu khol de khol de aankh marhaba baat marhaba aso martaba divana hua guys I love being a brown girl for real guys we just came home velawa 12 kalai me video iwara karanna kali man me video ge okolata kiyanna mon kiyala deyak hitan hitiya godak katim magen kalin videos wala thahala thibba mage lip combo ek mama eka kiyanna mulimma lip ek outline karagannawa eya viyana ekhe ekara normal range ekhe number 8 choco chip kiyala thamai thiyene mena meka penawada ඊළඟට ලස්සන නූඩ් පින්ක් ෂේඩ් එකක් එන්නේ මේ මේකෙන් මේක ඒගොල්ලන්ගේ ඩියානේ කියම ඒගොල්ලන්ගේ HD range කියන ලිප්ස්ටික් එකක් නම්බර් 12 ස්වීට් ඩීල් කියලා තමයි තියෙන්නේ ඉන්නකොට එකක් පෙන්වන්න Okay guys that's it for the day hope you guys enjoyed this video ඉතින් ඔයගොල්ලෝ මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? ඔයගොල්ලන්ට හිතෙන දේවල් කමෙන්ට් කරන් යන්න. එහෙනම් guys thank you මෙච්චර ලාක් බලාගෙන හිටියට ඔයගොල්ලෝ මගේ YouTube channel එකට කැමති නම් subscribe කරන්න. එහෙනම් bye. පරිස්සමෙන් ඉන්න අලුත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.